වස්සාන ධර්ම දේශනා දුර්ලබවූ මනුෂ්‍ය භාවය තුළ හොඳට ඉන්ද්‍රිය ධර්මයන් සක්‍රියමේ පුුණ්්‍යවන්තමොහොතේ සද්ධර්මය විවෘර්ත වනමේ භාග්‍යවන්තබුද්ධෝත්පාද කාලේ දුර්ලබව ලැබූ මනුස්ස ජීවිතයෙන්. එකතප්පරයක් වත් අත් නොහැර. කුසල් සිතුවිලිම වඩාගෙන නිවන් දොරගුලු විවර කරන්නට ඔබටමවුතුම් දේශනය, අන්සු මාත්‍රයකින් හෝ උපකාරයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සත්්ධර්ම ශ්‍රවනාවිලාශී වූ ඔබ සැමට මේ ලැබූ වසර බෝධි පාක්ෂිකධර්ම පුරණ වසර බවට පත් කරගන්නට. මම බෝධිපාක්ෂික ධර්ම පොහුණු කරන වසරයි මේේ කියන උත්තමාදිෂ්ඨානයහි පිහිටා ගතවෙන් හෑමදිනයක්ම දින තුන් සිය හැට පහන් දින තුනක්ම ගෙවිච්ච මේ වෙලාවේ. දින තුන් සය හැට දෙකක් ඉතිරේ. මේ සෑම දිනයක්ම අර්ථයන් ධර්මීන් ගුණෙෙන් පුරවමින්. බෝධි පාක්ෂික ධර්ම වඩා නිවං දොරගුළු විවර කරනවාකිනුතුම් අධිෂ්ඨානය ඇති කරන්න. දින්නපතා නවත්තමු ධර්ම දේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeු් නෑලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න වෙෙලයිකරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශනා ජබ් නාලිකාවස්සේ ප්‍රචාරය වන මෙම සතුමතුර ධර්මාණු ශසන වෙනුවෙන් පින් පර දායකත්වයගෙන කටයුතු කළේ ජයන්තී වික්‍රම සූරිය මහත්මයයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ජනවාරිමස තුන්නනතින ජන්මතිනය සැමරු උදේ කාන්තද අල්විස් බැෑනඩුවන්ට සහ නපර් මස විසි එෙක්වන දින ජන්මදිනே සමுරු ටீனா லவண்டர் මිනිපரியட்டත් அருணி ரேෂா ධෑබ්‍ර දියණිය ඇතුළු එம்ම පின்වත් පවල சீறுமதனாට නිදුපනரோෝගී සுුව සහ ජන්මදිனவෙනුවෙන් ආශீர்வாது பிரර්த்தனா කිරීමයි. அது දේශකණන් වහන්සේ අතුருகிරිය அභයවර ධර්මායතනාදීපති දුරන්ந்தර අධபූජනීය කොட்டගම් வல்லே சரணதிස சவாමேன் වහන්සේ. අවසරයි අපිහාම්තුුවனே. සමන්තාචක්හවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන්මනිරාජස සුනංතුසගගමොකදන් දම්ම සවන කාලෝ අයං බධන්තා දම්ම සවෙන කාලෝ අයං බධන්තා දම්ම සවෙන කාලෝ අයං බධන්තා නමුතස්සෙ බගෙවෙතු වරහතුෝ සම්මා සම්බුත්දස් නමුතස්ස ভাගෙවෙතු අරහතු සම්මා සම්බුදස්ස නමුතස්ස භගෙවෙතු අර හතුෝ සම්මාසම්බුදස්ස ඊභාග්‍යවත්නු වරිහත්න්නු සම්මාසම්ගුදු රජානන් වහන්සේට මමනමස්කාආරකරමි මාගේ නම ස්කාරවේවා දුල්ලබංච මනුස්සත් පටිලාබූති වාසනාවන්ත සැදැහැති පින්නතුනි ලක්වැසි ලෝවැසි සැම සිත්සතං නිවන්නට සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන ඔබට සම්මුතිමය වසයෙන් ලැබූ මේ නව වසරේ ඔබට ඔබේ ජීවිතයේ වටිනාකමත් ඔබ මේ ජීවිතයේ පුරුදු කළ යුතු ධර්ම කරුණු කුමක් දැයි මැනවින් විස්තර කරගෙන අවබෝධ කරගෙන අපි හැමෝම සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට වීර්ව්‍ය ආරම්භ කරන්නට අවශ්‍ය කරනවා. පිනතුනි මේ ලැබූ වසර මේ ගත වන දිනතුන් සය හැට පහා අපි ජීවිතයට වටිනාකමක් හරයක් එකතු කරගන්නට මේ දේශනා මාලාවත් ඔබේ ජීවිතයට එකතු කරගන්න හැටියට මෙත්සිතිං සිහිපත් කරනවා. අද මෙවතුම් සත්්ධර්ම දේශනාාවහි පුුණ්‍යවන්තෝ සැදැහැති දායිකත්පයගෙන කටයුතු කරන්නේ පෙන්වත් ජෑන්තී වික්‍රම සූරිය මහත්ම විසින්. එතුමියගේ සත් අරමුණවන්නේ ජනවාරි මස තුංවල දින ජන්මදිනය සැමරූ උදේ කාන්ත දල්විස් බෑනනුවන්ට එවගේම නොයම්බර් මස විසි එක්වන දින. ජන්මදිනේ සැමරූ ටීනා ලැවන්ඩ මිනිබිරියට එවගේම අරුණී ඉරේෂා දියණයට කියන මේ දූ පුතුන්ට මනුබුරු මිනිබිරියන්ට ආශීර්වාධෙක් කරමින් සිදුකරන අසිරිමත්තුූ සද්ධර්මදේශනයයි. අද ධර්මාණුශාසනය සඳහා අපි මාතෘකා කරගන්නේ දුර්ලබ වූ මනුස්ස ජීවිතයේ පිරිය යුතු බෝධි පාක්ෂික ධර්ම කෙනමාතෘකාවස්සේ ධර්ම කරනු ටිකක් සාකච්ඡා කිරීමයි. පිනතුනි අප ඔබ ලැබූමේ උතුම් මනුස්සජීවිතය කොතෙක් වටින්නේ දැයි කොතෙක් අගනේ දැයි ඒ නිම්හිම් නැති අසීමිත වූ අගයකින් වටිනාකමකින් හිබි මෙ මනුස්ස ජීවිතය ලැබූ මේ නව වසරේ ගත කරන්නේ කෙලෙසින්ද කියන කාරණය පිළිබඳව අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිනතුන ගිය වසරේ සද්ධර්මදේශනා මාලාව තුළදී අපි සාකච්ඡාක් කළේ විශේෂයෙන්ම ආර්්‍යෂ්ඨාංගික මාර්ගය ජීවිතයට කොහොමද ගලපාගෙන බෝධිපාක්ෂික ධර්ම වඩන්නේ කියන කාරණය අපි මෙනව වසරේ බලාපොරොත්තු වෙනවා බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව සරලව ඔබට විස්තර කරලා දෙන්නට පිනතුනී සංසාර විමුක්තියක් අපේක්ෂා කළ යුත්තේ කුමන කාරණයක් මුල් කරගෙනද. ඇයිහපි සංසාර විමුක්තියකට යායුත්තය. සංසාර විමුක්තිය සඳහා ගත කරන මේ ලෞගක ජීවිතේ අපි මොනවද පුරුදු කරන්නට ඕන. ඒ සඳහාපට සුදුසු කාලය කුමත්ද, බෝධි පාක්ෂික ධර්ම මැනවින් අපි හඳුනනවාද. කියෙන මෙන්න මේ මාතෘකා ඔස්සේ අපි මේ ධර්මානු ශාසනය සිද්ධ කරන්නට අරමුණු කරනවා. පිතුන අපි ඒ අනුව මුලිින්ම සාකච්ඡා කරමු මේ බෝධිපාක්ෂික ධර්ම හඳුනා ගැනීමත්, ඒගේ බෝධිපාක්ෂික ධර්ම පුරුදු කළයුතු කාලය එගේම බෝධි පාක්ෂික ධර්ම පිරීම සඳහා දුර්ලබ වූ මනුස්ස ජීවිතය උපකාරවන්නේ කෙසේ දැයි මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරම වාසනවන්ත පින්නතුනිේ පුබ්බා කෝටින ප්ඥායති. ඔබ අප ලැබූමි මනුස්ස ජීවිතයේ අග මුල හොයන්නට අමාරුයි. ආරම්භ වුණේ කොතනින්ද. අවසන් වෙන්නේෙ කොතනින්ද. පුබ්බා පෙර මුල පෙනෙන්නෙත් නෑ. කෝටි කෙලවර පෙනෙන්න්නෙත් නෑ. එහෙමනම් ඔබ අපි මේ සංසාරයහි, අතරමන්හු පිරිසක් පුබ්බා කෝටින ප්ඥායති අග මුල නොපෙනෙන මේ සංසාරයේ බිහිසුුණු වූ මේ සංසාරයේ ධීර්ග වූ මේ සංසාරයහි අපි පින්නතුනි සැරිසරණ ගමනේ සංසාර ගමනේ විවිත වූ සත්ව සංහතීන් තුළ ඉපදමින්ක අප්‍රමාණ දුග්ගැහැට විඳනවා. මෙ මේ නිසා භාකිවතුන් වහන්සේ මේ සංසාර ගමනෙහි දුකින් මිදෙන මාවතක් පෙන්මා වදාලා. අන්නේ දුකින් මිදන මාර්ගයට නොපැමිණියහොත් පන්නතුනි මොරම්භ වෙච්ච නව වසරි වගේ අනාගතෙහි විවිධ ජාතිවල උපදිමින්. අපිට දුක්විඳන්නට සිදුවෙන වාර අප්‍රමාණයි. ජරා මරණවලට පැමිණන්නට සිදුවෙන වාර අප්‍රමාණයි. මෙච්චර වාරයක් මම මැරෙනව මේ සංසාරය කියල සීමාවක් නෑහ. එ වගේම පින්නතුන අපවිසින් දුකසේ සපයාගෙන් සෙනෙහසින් ආදරයෙන් ආරක්‍ෂා කරන ධනය විනාස වන්නාවූ අනුන් විසින් පැහැරගන්නාව වාරමිච්චරයි කල කියන්න බෑ. එවගේම තමන්ගේ ආදරණීයන් අමුදරුවන් අනුන් විසින් පැහැරගත් අවස්ථාවක් මිච්චරයි කල කියන්න පුළුවන් කමක් නෑ. ඒ පමණක් නෙවෙයි පෙන්නතුනි. අනුන්ගෙන්. නිින්දා බස් නිින්දා පහාස වලට ගොදුරුවෙච්ච ගොදුරු වෙන ප්‍රමාණයේ මෙච්චරයි කෙල සීමා කරන්න බෑ අනුන්ගෙන් පැනුම් අසන්නට වෙන ප්‍රමාණය ගැරහුම්වලට ලක්වන්නට වෙන ප්‍රමාණය මැරුම් කන්නට වන ප්‍රමාණය එවගේම පින්නතුනේ බිවිධාකාරයෙන් ඇති වෙන අද ඔබාපම අත්මිදින වසංගතය වැනි විවිධ වසංගත, දුර්භික්ෂ, නිරහාරව මේයන්නට වෙන වා මේ සංසාරයේ පින්නතුන සීමාවක් ප්‍රමාණයක් කරන්න පුළුවන් කමක් නෑ. අන්නේ වගේ බිහිස්සුණු සංසාරයක අපි හොබ මේ සැරිසරන්නේ. පිනතුනේ මේ ලෝකයේ, වටිනාම ජීවිතය මනුස්ස ජීවිතය ලෝක ත්‍රයහිම ලෝක තුනක් පිළිබඳවාපි කතා කරනවා කාමලෝක රූපලෝක අරූපලෝක ඒ අනුව පිවතුනි කාම ලෝක එකොළහක් පිළිබඳවාපි අහනවා සතර අපායි මනුෂ්‍ය ලෝකය දිව්‍ය තල හය මේ කියන කාම ලෝක එකොළහත් පලෝක දාසයත් අරූපලෝක හතරත් මෙන්න මේ කියන ලෝකත්්‍රයෙහි කොහේ කොතනකවත්. අපි පින්නතුනිි මේ තලතිස්සකෙන් කොහේ කොතනක උපතක් සකස් කළත්. දුකින් මිදී මක් නෑ. අරමාහා මුලින්කි දුක්කම්කටලුවලින් මිදීමක් නෑ. එනිසා පින්නතුනී මේ ලෝකයෙහි මේ ලෝකත්ත්‍රයහි, සැනසීමක් නැති නිසාම ම දුකකට අපි නිරතුරුවම ගොදුරු වෙනවා. අන්නේ නිසා පින්නතුන බුදුකිණෙක් ලෝකයේ පහල වෙච්ච කාලේ දුල්ලබංච මනුස්සත්ත පටිලාබ දුර්ලබ වූ මනුෂ්‍යභාවයක් ලැබු මේේක්ෂණය තුළ මේ මොහොත තුළ මේ දුකත්ම දුකට හේතුවත් දුකනැති කිරීමත් දුක නැති කිරීමේ මාර්ගයත් මැනවින් අවබහෝධ කරගෙන. දුකින් මිදීමට ඇති එකම ආරක්ෂක ස්ථානය රැකවරණය ඇති ස්ථානය නිවීමයි නිවනයි. අන්නේ නිවන්පුරය කරා ගමන් කරන්නට අවශ්‍ය කරන බෝධි පාක්ෂිකධරණ අපේ ජීවිතයට අප එකතු කර ගත යුතු වන්නේ කුමක් නිසාද. කියන කාරණය පිිබඳව පිනතුනි අපි සාකච්ඡා කරන්නේ. නිවන පිළිබඳව පිනතුනි නිවන කියන මේ සැනසුුණු අවස්ථාව පිළිබඳව අපිට අහන්නට ලැබෙන්නේ. දුර්ලබවෝ බු ්දෝත්පාද කාලයක මයි. එයත් තුල්ලබයි. බුද්දෝත් පාද කාලයක පමණක් ඇහෙන් මෙවතුම් මනුස්ස භවය දුර්ල බයි. දුල්ල බංච මනුස්සත පටිලාබ. පිනතින අපි මා මුලින් සිහිපත් කළ ඔය ලෝකත්්‍රයෙහි අප්‍රමාන සත්වයෝ පහළ වෙනවා. බලන්න පින්නතුන මිනිසුන් මේ මුළු ලෝකයේම ගණන් කරන්නට පුළුවන්. කටි අටසීයක් වගේ. අල්ප පිරිසක් තමයි පිනතුනි මිනිසු ජීවත් වෙන්නේ. අන්නේ අල්ප පිරිසාතර සතරා පාය ගත්තාම අප්‍රමාන නිරිසත්වයෝ. තිරිසන් ලෝකයේ ගත්තාම ඔබ රැඳී ඉන්න භූමිය තුළම කෝටි ප්‍රකෝටි ගණන් මේ මහපොලොව හිස් අවකාශය ගහ කොල ඇදොල ගංගා ඇසුරු කරගත්ත අප්‍රමාන සත්වයන්. කෙටියම්ම කියතොත් පින්නතුනේ ඔබේ සරීරේ ස්කන්ධ පංචකේ මලමුත්්‍රාශ්‍රය කරගෙන ලේධාතු ආශ්‍රය කරගෙන අසූකුලයකට අයිති පණුවංචීවත් වෙනවා. එක කුලයකින් එක ජාතියකින් සයයක් ටිියොත් කොච්චර ඉන්නවද බලන්න පින්නතුනි මේ. ඔබහප උපාධානය කරගෙන සිටින මේ ස්කන්ධ පංචකේ මේ පංචස්කන්දය මුල් කරගෙන. එහෙමනම් පිනතුනි සත්ව සංහතියෙන් අප ප්‍රමාණයි. සීමාවක් නෑ දෙවියන් ගත්තත් අපේ සංකල්පය අපි සාකච්ඡා කළොත් ටිස්තුම් කෝටියයක් දෙවියන් පිනතුනි දෙවියන් බමන් සහිතම ලෝකයේ ඔබට ලැබිච්චම මනුෂ්‍ය භවය තරං වටිනා භවයක් ලෝකත්‍රයහිම නැහැ එනිසයි භාකි්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලේ දුල්ල බංච මනුස්සත්ත පටිලාපුෝ ඔබට ඒ මනුෂ්‍ය ප්‍රතිලාබය ලැබුණ ඔබට නවවසර කුදාීම බලන්න ලෝකයේ මිනිසුන් විවිධාකාරයෙන් සැමරුවා නවවසර කුදවීම නව සිතුම් පැතුම් සමඟ ජීවත්වීම නව අදහස්වලින් කටයුතු කරන්නට මිනිසුන් මෙ වසරාරම්භේම සිතුවිලි ඇති කර ගත්තා. එහෙත් පින්නතුන මේ ලෝකයේ මෙවතුම් බුද්ධෝත් පාද කාලයේ සද්ධර්මය මුණගෙහිච්ච මේ පුුණ්‍යවන්ත භාග්‍යවන්ත කාලයේ පමණක් නෙවේ දුර්ලබ වූ මනුෂ්‍ය භවයක් ලබපු මේ උතුම් මනුෂ්‍ය භවය තුළේ ඒ දුර්ලභ බව පින්නතුනි තව දුරටත් අපි සාකච්ඡා කළොත් ලෝකීම් මිනිසු කෝටය අටසීයක් නම් මේ වසංගතය නිසා පිනතුනි ලක්ෂ පණහකට වැඩියමිය ගියා එතකොට පිනතුනි කෝටි හත්සය පණහක් වගේ ලෝකයේ මිනිසුන් අතරින් ඇස් නොපෙනෙන මිනිසුන් කොපමන ඉන්නවද. අ නිවාස පිළි බඳවබට සංඥා තිබෙනවා කං ඔයසන මිනිසුන් කොච්චර ලෝකයේජීවත්වෙනවද ඒවාගේම පින්නතුන කතා කර ගන්නට බැරි මිනිසුන් කොච්චර ලෝකයේජීවත් වෙනවද අද වෙලා ගොලු වෙලා බිහිරි වෙලා ඉපදුණු අයකුච්චර මේ ලෝකයේජීවත්වෙනවද ඒ පමණක් නෙවෙයි පින්නතුනිී නැහැ තිබුුණට ගඳසුවඳ නොදැෙන මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවා. අපිට මේ පිළිබඳව සංඥාවක් හරේ. අවබෝධයක්හරි ලැබුණේ මේ කොරෝනා වසංගතය නිසාවෙන්. බලන්න පින්නුතුනිි උපතින්ම ඔබට ගඳසුවඳ නොදනේ නම්. ඔබ කොයි තරන් අසීරු තාවයන් වලට පත්වෙනවද. පීඩාවන් වලට පත්වෙනවද. බලන්න පින්නතුනිි ඔබ උපන් දවසේදලා. මේ ලෝකයේ විවිධ වූ ආහාරපානවල රස විදිනවා පිනතුනි රසය නොදැනෙන මිනිසුන් ලෝකයේ ජීවත් වෙනවා කිසිදු රසක් දැනෙන්නේ නෑ හරියට කනතිබනට ඇහෙන්නේ නෑවගේ දිවතිබනට පිනතුනි රස දැනෙන්නේ නෑ බොහොම දුර්ල බයි එවගේම ස්පර්ශය නොදනෙන එවගේ මනසට කිසිවක් එකතු නොවන මිනිසුන් ලෝක කොච්චර ඉන්නවද. හරියට යටටිකුරු කරපු කලයකට ජලය කොච්චර වට කළත් එක බිඳුවක් වත් ඇතුළු නොවනව වගේ. කොච්චර සද්ධර්මය ඇසුනත් කිසිම වචනයක් කිසිම ධර්ම කරුණක් ඔළුවට ගන්න නැති අය කොච්චර ලෝකී ජීවත් වෙනවාද. ඒ අතරින් ඔබ කොච්චර භාග්‍යවන්තද බලන්න. පිනතුන අර කෝටි හත්සය පණහක් වෙච්ච මිනිසුන්ගෙන් ඔය මම සඳහන්කරු පිරිස් ඉවත් කරලා. හොඳට ඇහැපෙනන හොඳට කනෑහෙන හොඳට නැහැට ගඳසුවද දැනන්න හොඳට සරීරයට පහස දැනෙන මනසට ධර්මතාවේ දැනෙන මිනිසුන් ලෝකේ කොච්චර දුර්ලබද. එනිසා පින්නතුන මේ දුර්ලබෝ දුල්ලබංච මනුස්සත්ත පටිලාබෝ දුර්ලබූ මනුෂ්‍ය භවයක් ලැබූ අපි නිවන් ලබන්නට උත්සා කිරීම අත්‍ය අවශ්‍ය කාරණයක් එනිසා පිනුතුනි කාන කැස්බෑවා විය සිදුරින් අහස බලනවාගේ බොහොම දුර්ලබවූ ශ්‍රේෂ්ඨ වටිනා මනුෂ්‍යභාවයක් තුළයි ලෝකත්්‍රයෙහිම තිබෙන උතුම්ම භවය තුළයි ඔබමේක්ෂණය තුළ මේ සත් ධර්මයට සවන් දෙමින් ඔබ ගත කරන්නේ එනිසා පිනතුනි මේ නව වසරේ අලුත් සිතුම් පැතුම් ඇතිකරගෙන ධර්ම මාර්ගය මැනවින් පුරුදු කරන්නට මේ ලැබිච්චාති දුර්ලභූ තාම විසිිෂ්ට වූ අවස්ථාව ඉක්ම යන්නට නොදී කුමක් දෝභ කළ යුතුවන්නේ. අපි මේ සාකච්ඡා කරන මේ දේශනා පෙලෝස්සේ පිළිවෙලින් අපි සාකච්ඡා කරන සත්තිස්බෝධි පාක්ෂික ධර්ම. පිළිබඳව සාකච්ඡා කිරීම නුවනින් අවබහෝදයෙන් කොට නිවනට පැමිණිය හැකි සෝවාන් මාර්ගඥාන සකදාගාමී මාර්ගඥාන අනාගාමී මාර්ගඥාන අර්හත් මාර්ගඥාන කියන මේ ලෝකෝත්‍ර ඥානයන් තමන්ගේ චිත්ත සන්තානයේ උපදවා ගැනීමයි පින්නතුනි කළ යුතුවන්නේ ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු මාර්ගය වැඩියයුතු ධර්ම තමයි පිනතුනි පාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකයාට පෙන්මා බදාල බෝධි පාක්ෂික ධර්ම සත්තිස් බෝධි පාක්ෂික ධර්ම. ලෝකෝතර ඥානයක් ලැබීමට බෝධිපාක්ෂික ධර්ම වැඩියයුතුම වෙනවා. එනිසා පිනතුනි බෝධිපාක්ෂික ධර්ම වඩනවාය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා වැඩීමයි භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වැඩීම ඉතා මැනබන් ආරැෂ්නාාගික මාර්ගයේහි දේශනා කොට තිබෙනවා. එනිසා පිනතුනි අපි ලබපු මේ මනුස්ස ජීවිතයේ මම මෙන්න මේ දරුවන්ගේ කටයුතු ටික නිමා කරලා ැවිද් දෙෙක් නම් මග මේ ගෝල බාලයන්ගේ කටයුතු නිමා කරලා. ඉහළ රැකීරක්ෂාවල නිරතවනාය හිතනව මගෙ මේ රැකීරක්ෂාවලින් මිදිලා. මම මේ කියන බෝධි පාක්ෂක ධර්ම පුහුණු කරනවා. කවදාකවත්ම පින්නතුනේ හිතන්නට එපා. කල්පනා කරන්නට එපා. මේ අහවල් වැඩේ අවසංවෙලා තමයි මම නිවන් මඟ පුරුදු කරන්න කියලා නිවන කියන මේ වටිනා උත්තරීතර ශ්‍රේෂ්ට තැනට ලෝකෝත්‍ර ඥානය ලබන්නට පිවතුනි කල් හරින්නට එපා මේ එළමිච්ච වසරයි ඒ සඳහා සුදුසුම කාලය වසංගතයකින් පීඩාවිදල හිත්තුල නුවේක් විදිහෙෙන් දුක්පීඩාවන් ඇතිවෙලා මත් නිමාවට පත් නොවිච්ච. ලෝකයේ විටින් විට විවිධ මුහුණුවරින් ස්මතු වෙන මේ වසංගතය උපමාවක් උදාහරණයක් බවට පත් කරගෙන. මට ලැබිච්ච මේ උත්තම මනුස්සජීවිතයේ ශ්‍රේෂ්ඨම වටිනාම දවසාදායි. අත දවසට තියෙන පැෑවිසි හතරෙන් එක විනාඩි පහක්, බෝධි පාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලේ ගෙන ගන්න. වචනමාත්‍රයේ වචසා පරිචිතා වචනයෙන් පුහුණු කරගන්නට පෙනතුනි බෞද්ධයක් කැටියට ඔබෙෙන් විමසුවොත් නිවන් මඟට අවශ්‍ය කරන බෝධි පාක්ෂික ධර්ම මොනවාද කෙලඔබෙන් විමසුවත් ඔබේ පිළිතුර කුමක් වන්නේද. නිහැඬ බවද එහෙමත් ඇතිනම් බෝධි පාක්ෂික ධර්ම වචනයෙන් කියන්නරබට හැකිද විස්තර කරලා දෙන්නට ඔබට හැකිද ආදි වසයෙන් ඔබේ මනසිං විමසල බලන්න. මොනවද මේ බෝධි පාක්ෂික ධරණ. මේවා පින්නතින පුරන්නට කාලේටඉඩ තබන්නට එපා. ලෝකෝත්‍ර මාර්ගඥානයේ ඉතාම සුළු කලකින්, රැකියාවෙන් අයින්වෙල දූදරුවන්ගේ කටයුතුවලින් නිමාවෙලා ඉතා මද කලකින්. හසුවෙන් ලැබී හැකි දෙයක් නෙවෙයි පින්නතුනිඒ ඔබේ ජීවිතය වී යුතුයි සෑම එලිවෙන හැම දවසක්න සෑම දෑසනක්න සෑම දහවලක්ම සෑම රාත්‍රයක්ම ඔබට ලැබුණ පින්නතුන දුර්ලබෝූ මනුෂ්‍ය භවය තුළ ඔබ රැඳී සිටින්නේ දුර්ලබෝූ මනුෂ්‍ය භවය තුළ එනිසා පින්නතුන හැම මුොහුතකම දවසකට ගත වෙන පැයවිසිහතරෙන් එක විනාඩි පහක් මේ වෙනුවෙන් කාලයකතු කරන්නමනවවසරේ නැවුම් ශ්‍රේෂ් අධිෂ්ඨාන තබන්න පින්නතුන මේ ලෝකෝත්‍ර මාර්ගඥානය ඉතා මද කලකින් ලැබි හැක්කක් නොවෙේ භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි සාරා සංකයේ කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරවා. ඒසාහ සුවිශේෂියූ සුවිශේෂ දීර්ඝ කාලයක් මේ ගෝර කටුක සංසාරයේ සැරිසරමින් පාරමී ධර්මපුරමින් සංසාර විමුක්තිය සකසාගෙන ලොතුරා බුද්ධරාජ්‍යයට පැමිණිලා ඔබාප කෙරෙහි මහා කරුණාවේ හරියට පිනතුනවු කඳු මුදනකට ගිය කෙනකොට හාත් පසම සිසාරා පෙනෙන්නක් මෙන් ලෝකෝත්‍රඥාණීින්, අග්‍රස්ථායිූ අප භාග්‍යිවතුන් වහන්සේ සත්වයා සසර විඳිනා ප්‍රමාණ දුක්ග්‍ය හැට දැක. සංසාර විමුක්තියක් පිණිස වහාප්‍රමාදී වන්නට උන්වහන්සේ අනුශාසනා කළා කඳු මුදුනකට නැගගත්ති කෙනෙකුට හාත් පසම සිසාරා පෙනෙනවා වගේ. උන්වහන්සේ මේ තුන් ලෝකේහිම සත්වයාගේ ඇතිවීම නැතිවීම විඳින අප්‍රමාණ දුග්ගට දැකවුන් වහන්සේ අනුශසනා කරන්නේ අපමාදේන සම්පාදේත අප්‍රමාදීවන්න ගතවෙච්ච වසර පිළිබඳව පසුඇැවිලි ඇති කරගන්නට එපා එළමුණු වසරේ එළමුුණු මේ ක්ෂණය තුළ සිත හැදී මාරම්භ කරන්න සිත වැඩී මාරම්භ කරන්න ඒ පුහුණුව ඒ පුරුද්ධ ඒ හැකියාව බොහෝ කල්ලු සහකිරීමෙන් මයි ඒ උතුම් ලෝකෝත්‍ර මාර්ගඥානයට ඔබට එල බිය හැකිේ සමහර විට පින්නතුනි අවුරුදු දහස් ගණනක් විය හැකි ජාති සිය දහස් වාරයක් විය හැකි එසේ වුවත් පින්නතුනී හ කිරේ මාරම්භ කරන්න. මේ බෝධි පාක්ෂික ධර්ම අවබොහොද කරන්නට පින්නතුනි සමහර කෙනෙක් සමහර විට ඕහ පුරුදු කරන්නට මෙගිහි ජීවිතයේ බැහැ ඒට පැවිති වෙන්නට ඕන වංචක ධර්ම ක්‍රියාත්මක වෙමින් අපිව පින්නතුනි නීවරණවලින් වසාහ තබමි අපිව මුලාවට පත්කරන වාරා ප්‍රමාණයි. එහෙව කතා ඔබ පරිසරයෙන් පවා නැගුණු අවස්ථාවන් සමහරවිට ඔබේ නිවසින් පවා නැගුණු අවස්ථාවන් සමහරවිට විහාරස්ථානවලින් නැගුණු අවස්ථාද නැතුවාම නොවේ ඔය භාවනා කරන්නට ඔය සිල් රකින්නට නිවෙස්වලට වෙලා බැහැ වනගතවිය යුතුයි පැවිදිවිය යුතුයි මෙලෙසින් පින්නතුනී මගහරිමින් මේ ලැබූතුම් මනුස්ස ජීවිතේ අර්ථය නොහඳුනන අනුවනයන් කටයුතු කරාවේ එසේ වුවත් ඔබ සතිමත් වන්න ඔබ ප්‍රඥාවෙන් ඔබ දෙස බලන්න අපකස්සේවකායම් අපකස්සේවචිත්තම් ඔබ දෙසටම සිතත් ගතත් යොමු කරලා බලන්න ලෝකත්්‍රේහිම වටිනාම මනුෂ්‍යභාවය ලැබිලා හොඳට ඇැ කන නැහැ දිව සරීරයේ මනස සක්‍රියව ලැබිලා මෙලෙසින් ලැබිච්ච මේ උත්තම වූ මනුෂ්‍ය භවය නිකරුණේ හිස්වයන්නට නොදී කාලයක් එළමෙන තුරුර නොරැදී ලැබුණුවද දවසිද බෝධිපාක්ෂික ධර්ම මොනවාද ඒවා පුරන්නේ කෙසේද එකින් නකාංග හඳුනාගෙන පිරීමමා රම්භ කරන්න සෑම දවසකම පින්නතුන එක විනාඩි පහක් ගුණධර්මපුරන්නට යොමු කරන්න. මේ නිවන මේ ලෝකෝත්‍ර මාර්ගඥානයට එළඹෙන්නට පින්නතුනි පැවිදිවන්නට මවශ්‍ය නැහැ. මේ සඳහා පින්නතුනි ගිහි පැවිදි ස්ත්‍රීපුරුෂ් බාලමහලු කිසිදු බේදයක් නෑ. හැමෝටම මේ බෝධි පාක්ෂික ධර්ම පුරුදු කළ හැකි. නිසා ඔබේ නිවෙස්වල ඔබේ දූපුතුම් සමග ඔබේ ඥාතිහිතයිශීෙන් සමක ඔබ ස්වාමිභාරවයා හැටියට සේවක සේවිකාවන් හැටියට දපුතුන් හැටියට හැමෝම මේ ගැන පින්නතුනි අඩුම තරමින් ඔබේ මුවින් මේ බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව වචන මාත්‍රයෙන් හරි දැනගන්නේ නම් ඔබට ඔබේ ලෞකික ජීවිතයත් ලෝකෝත්‍ර ජීවිතයත් සංසාර විමුක්තියක් පිණිසම ගමන් කරමින් නිවනම ශාක්ෂාත් කරන්ට උපකාර වෙනවා. නියම මාර්ගඥානයේ ගමන් කළ හැකිවන්නේ පින්නතුනේ වනහි වෙසෙන පැවිද්ධාටම නොවෙ. ග්‍රාමිහි වසන භික්‍ෂුවට නගරයෙහි වසන භික්‍ෂුවට කොහේ කොතනක ජාතිකයකුවත් කුමන ආගමිකේකුවත් මියුතුම් දර්ශනය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාල මේ මාර්ගඥානයාව බහෝදේ අවශ්‍ය කරන බෝධි පාක්ෂික ධර්ම පුරයිනම්. පුහුණු කරයින අන්නේ අයට පිනතුන සුදුසුම කාලයයි මේ එළඹුඩේ. එනිසා ඔබ අව්ුවට වැස්සට පින්නට සීතලට උස්නයට ඔරොත්තු දෙන්න කෙනෙක් නම් එං ශ්‍රේෂ්ඨ උතුම් මනුස්ස ජීවිතයක් ලබල වටිනාම මුහතක නම් ක්‍රැඳිලාඉන්නේ ආරක්ෂා කළ යුතුම අවස්ථාව සරල උදාහරණයකින් කිව්වොත් පින්නතුනේ ඔබට වඩාත් වටින්ම වැඩිපුරතියන දේද අඩුවං තියෙන දේද පිළිතුර කුමක් දෝබේ. ඔබට වඩාත් වටින්නේ වැඩිපුර තියන දේට වඩා අඩුවෙන් තියෙන දේ. ඔච්චරා තියෙන්නේ රැකගත යුතුයි එහෙම නම් පින්නතුනි ඔබට ඉතාම අල්පව් ඉතාම අල්පමාත්‍රෝ ශ්‍රෂටම වටිනාම දෙයක් ලැබිලා තියෙනවා. හැබැයි බොහොම ටිකයි ඒ ඔබේ මනුෂ්‍ය භවයයි අප මිදම් භික්කවේ මනුස්සානං ආයු අල් පාශ්ක සහිතයි හොඳයි ටිකයි හැබැයි එක රැකින්නට මෝන සම්මුති නයායත් එයයි පින්නතුනිි වැඩියෙන් තියෙන දේට වඩා අඩුවෙන් තියන දේ රැකියයුතුමයි එහෙම නම් පින්නතුනි තුන් ලෝකේම වටිනාඋතුම් මනුෂ්‍ය භවයක් ලැබිච්ච වෙලාවේ මදිින් මදහරි ටිකිං ටිකහරි ඉඩ ලැබිච්ච මුහුතක හරි දිනකට එක විනාඩි පහක් වංකරගෙන හරි පිනතුනි මිලෝකී මි වසංගතයන් බැදහරි කුයි තරංදු පීඩාවන්වලෙන් පිරිච්ච මොහොතක හරි අත්නොහර මදිින් මද බෝධි පාක්ෂික ධර්ම වැඩීම ආරම්භ කරන්න ඒ ලගු කරලා සලකන්නට එපා අනේ මම මේ රකින ඒ මතතිනම් මේ බෝධි පාක්ෂික ධර්මතර දැනගත්තට වැඩක් නෑ පින්නොතුන නොදන්නන්නය අතර බෝධිපාක්ෂික ධර්ම වචනයෙන් දැන ගැනීමත් ප්‍රමාණවත් එනිසා ඔබ ආරම්භ කරන්න මේ ලැබිච්චවතුම් මනුස්ස ජීවිතයේ ටිකින් ටික මදිින් මද බෝධි පාක්ෂික ධර්ම වැඩීම ආරම්භ කරන්න ලගුකොට එඒ පහත්කොට සලකනායි ලෝකයේ සිටිවි යම් කෙනෙක් නිවසක භාවනා කරනවන ඒයට උසුලු විසිලු කරනයින්දීවී එයට බාධා කරනයින්දීවි හැබැයි පින්නතුන කුමන බාධකාවත් කුමන අභියෝකාවත් ඒ ඔබේ ජීවිතයේ බවට පත් කරගන්න ඔබේ නිවීම පවතින්නේ විටයි ඔබ ඒ සඳහා ශක්තියක් කරගන්න නිවන සඳහා ඔබේ සිත මෙහේවන්න ඔබට වීර්ය ඇති කරගන්නට සුදුසුම වර්ෂයහි මේ උදාවනේ එනිසා මේ නව වසර තුළ බෝධිපාක්ෂික ධර්ම වඩන වසර හැටියට ඔබ මතකේරඳ වගන්න බෝධි පාක්ෂික ධර්ම ඉගෙනගන්න වර්ෂය හැටියට මේ වර්ෂය ඔබ ලකුණු කරගන්න. එනිසා සංසාර විමුක්තියක් බලාපොරොත්තු වෙන දුර්ලභූ මනුෂ්‍ය භවයකට උරුමකම් කියන ඔබ ලෝකෝත්‍ර මාර්ගඥානයේ ලැබීමට ඔබට ඔබ මේ කරන කටයුතු පාරමිතාවන් බවට පත් වෙනවා. බුදුවරුන් පින්නතුනි අසංකයේ කල්ප ගණම් පිරුම්දම් පිරුවා. එනිසා අත් නොහැර ආරම්භ කරන්න. මේ ශ්‍රේෂ්ඨම මොහොතයි ඔබට ලැබිච්ච. එනිසා පින්නතුනී ගිහිියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබ බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවාද ඒවා වඩන්නේ කෙසේද නොවැඩුවත් මේ පිළිබාඳ අවබෝධය හරි ඇතිකරගෙන සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්නට අධිස්්ටාන කරන්න. මේ සඳහා පිණතුනි සුදුසු කාලය දුදරුවන්ගේ වැඩාව සංවච්ච මොහොතනවි ැකියාවෙන් විශ්‍රාමගත්ති වෙලාව නොව මේ එළබිච්ච මොහොතයි මේ ඇහෙනමක්ෂණයයි. එනිසා පින්නතුනි හැම්ම දවසකටම අර්ථයක් ජීවිතයට වටිනාකමක් ජීවිතයට එකතු කරන වනම් ඒ බෝධි පාක්ෂික ධර්ම පුහුණු කරන්නන්ම පමණයි. පින්නතුනි ලෝකයේ වැඩ කිසි දවසක නිමා වන්නේ නෑ වැඩක් අවසන් වෙන්නේ තව වැඩ දෙක තුනක් ආරම්භ කරමින්. එක කරදරයක් අවසන් වෙන්නේ තව කරදර දෙක තුනක් ඇතිවෙමින්. එනිසා පින්නතුනේ වැඩ අවසන් කරලා කරදර අවසන් කරලා දරුවන්ගේ කටයුතු අවසන් කරලා කරන වැඩක් නොවෙහිමය. බාල මහළු තරුණු ගිහි පැවිදි අපි හමෝම වැඩිය යුතු අවබෝධ කළ යුතු ධර්මයයි බෝධි පාක්ෂික ධර්ම. එනිසා පින්නතුනි අපි ආර්්‍යෂ්ඨාංගික මාර්ගය පිළිබඳව ගියවස්සර පුරා දේශනා වලදිී සාකච්ඡා කලාා. එලසින්ම අපි මිවසරි මිබෝධි පාක්ෂික ධර්ම පිළිබඳව යථාවබොහෝධයක් ඇති කරගන්නට. අඩුම තර්මින් වචනෙන් ප්‍රගුණ කරගන්නට හරි. මේ උතුම් ධර්ම පිළිබඳව අවබොහෝදය ඇති කර ගරන්න. පින්නතුනි වැඩ කටයුතු නිමා කොට කිසිදු දෙයක් කළ නොහැකි බව අපිටම වසංගතයේ සමගඒවගේම විවිධආකාරයෙන් ලෝකයේ ඇතිවෙන විපත් සමඟ අපිට තේරෙනවා පිනතුනි සියලු වැඩ නිමකොට මේ යන්නටත් කෙනෙකොට පුළුවන් කමක් නෑ මැරෙන්න්නට ඉන්න මොහොතේ පවා නිම නොකළ වැඩා ප්‍රමාණයි එනිසා පින්නතුනි අත්හරන්නටේ පවා ඔබට ලැබිච්ච මේ උත්තරීතර මනුෂ්‍ය භවය ඒ ලැබිච්ච මනුෂ්‍ය භවය තුළ පින්නතුනේ අපේ සියලු කටයුතු පසක තබා එක් විනාඩි පහක්කෝ මීධර්ම මාර්ගය පුහුණු කිරීම ආරම්භ කරන්න ඔබ සීලේහි පිහිතන්න සීලේහි පීටීම කියල කියන්න පින්නතුනි අපි පෙරසාකච්ඡා කලා වකි වාචාකම්මන්තාජීව කියන අංග තුන සීලයටයි අයිති වෙන්නේ අන්නේ අංගයට අයිති වෙන එහෙමත් නැතිනම් සීලයට අයිතිවෙන මේ අංග මැනවින් පුරුදු කරන්න. එසේත් නැතිනම් පිනතුනි පංච සීලයෙහි මැනවින් පිහිටන්න. මේ වසර මේ දිනතුන් සිය හැටපා. මේලමිච්ච වසර අපි මේ වර්ය සීලයෙහි පහිටන වර්ෂය බවට පත් කරගන්න. පිළතුනි සිල්රැකීමෙන් පමණක් නොනැවති හරියට පින්නතුනී සිල් රැක්ක කියලම අපිට අස්වන්නක් ලැබෙන්නේ නෑ. හරියට ගොවෙක් වැටබැඳගෙන කුඹර නෝපුරා සිටිනවා වගේ. වැටබැන්දට පින්නතුන කුම්ඹර නොවැපුරුවොත් අසන්නක් ලැබෙන්නේ නෑ. එනිසා පිනතුනි සීලයෙහි පිහිටලා ඔබ කුමක්ද කළ යුත්තේ. මේ සිල්වන්ත වසර ඔබ? රියට වැටබැඳපු ෝවියයක් කුඹුර වපපුරනකොට අස් වන්න ලැබෙනවා වගේ. ඔබ මේ වසරය සීලේහි පිහිටන්න. සීලේහි පිහිටලා ඔබ කුමක්ද කළ යුතුවන්නේ. ගෝවිය කුඹුර වපුරනෝ වගේ මි බෝධි පාහක්ෂික ධරම පුරන්න. නිවනට මාරමුණු කරගන්න. එවිට ඔබට මේ සංසාර විමුක්තියක් කරා ගමන් කරන්නට ඉඩහසර සැලසෙනවා. පිනතුනි සමහර කෙනෙක් ස දුසිරිතහි ගිලිලා ඉන්නපිට ඕව කරන්න බැහැ ඔන්නඔය වගේ සංකල්පතියෙනවා ඔබ පස්කම් සැපයහි ගිලී සිටියත් ඔබ දුසිරිතහි යෙදෙන කෙනෙක් වුවත් එක් විනාඩි පහක් මේ ධර්මයටත් ශ්‍රීෂ්්ට උතුම් මනුෂ්‍යභාවයක් ලැබිච්චෝබ අත් නොහැර ු ආම්භ කරන්න ගිහි ගෙවල්වලෝව කරන්න පුළුවන් වැඩ නෙවෙයි එලසින් කඩානො වැටෙන්න මහන විය යුතුම නැහැ ඔබ ගත කරන ඔබේ ග්‍රහස්ථ ජීවිතය තුළ මේ බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව සාකච්ඡාව ආරම්භ කරන්න එවිටයි පින්න තුනේ ඔබට සංසාර විමුක්තියක් පිණිස කටයුතු කරන්න පුළුවන් ශක්තිය ලැබෙන. එහම නම් පින්නතුනි සමහර කෙනෙක් එලෙසින් ගුණයන්හි පිහිටියයි උසුලු විසුලුුවලට සමච්චලයට ලක් කරන්නේ නම් අනේ ඔේ භාවනාවලින් ඇති පලයමකක් ද අනේ යාගේ භාවනාවල තරම මමනෙ දන්නේ පින්නතුනි යම් කෙනෙක් මම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ භාවනාවෙහි සතිපට්ට අහන භාවනාවේ බෝධිපාක්ෂික ධර්ම පිරීම ආරම්භ කරනවක් කියලා. යම් කෙනෙක් අසුරු සනක් ගහන මොහොතක් ගුණපුරයිනං ඒ පුරණ ගුණය ඔබාගේ කරන්න. එවිටයි ටිකින්ං ටිකයි මේ බෝධි පාක්ෂික ධර්ම පුරාගෙන අපිට මේ මාර්ගයට ප්‍රවේශවන්නට පුළුවන් කම ලැබෙන්නේ. එනිසා පෙන්නුතුනි බාධා කිරීම පසක තබා. ඔබ අපායගාමී වන්නට අවශ්‍ය නම් එසේ ගුණපුරණයට බාධා කරමින් ඔබ කටයුතු කරනවා. ඔබ සංසාර විමුක්තියක් අපේක්ෂා කරන්නේ නම්. ඔබ පින්වතුනි ගුණපුරණයට ආශිර්වාදයක් වන්න. එවිට ඔබට මිබෝධි පාක්ෂික දරන්න මැනවින් ඔබේ ච්චිත්ත සන්තානයේ තුළ බහුලකොට පුහුණු කිරීම තුළ, ඔබට සංසාර විමුක්තියකට අවශ්‍ය කරන ඉඩහසර සකස් වෙනවා. ඒ නිසා පිනතුන සිල්රැකීම ආරම්භ කල කෙනා හරියට කෙතට වැටගහගත්තට පස්සේ යාට අශ්‍රන වපුරන්නට තියෙනෝ වගේ බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව දැනුම අවබහෝදය පුළුල් කරගන්න. ඒ වඩන්නේ කෙසේද මේ කෙලෙස් බහුල වූ ජීවිතයි. බෝධි පාක්ෂික ධර්මතුළින් කොහොමද කෙලෙස් අඩුම තර්මින් පින්නතුනේ. තදංග වසයෙන් හරි යටපත් කරගෙන. රාගත් දවේශමෝහාදී පාපී අකුසල් නිසා. මේ චිත්ත සන්තානය තුළ උපදින පාපී අකුසල්වලින් මිදිල මේ ලැබූත්තම මනුස්ස භවය. මේ ලැබූතුම් මනුස්ස ජීවිතය. ආරක්ෂා කරගන්නට අපි බෝධිපාක්ෂික ධර්ම වඩ. මොනවද පිනතුනිමේ අපි සාකච්ඡා කරන බෝධිපාක්ෂික ධර්ම. සතර සති පට්ඨානය. සතර සම්යක් ප්‍රධාන වීර්රිය සතර ඉර්ධිපාද. අපි පෙරදේශන වලදිත් මෙෝ පිළිබඳ සාකච්ඡා කොට තිබෙනවා. දැන් අපි සූදානං බන්නේ. මෙන්න මේ කියන බෝධි පාක්ෂික ධර්ම එක එක බෝධිපාක්ෂික ධර්මාරගෙන විස්තරාත්මක වීගෙන ගන්නට. ඒමනම් පිනතුනි සතර සතිපට්ටානය, සතර සම්්‍ය ප්‍රධාන වීර්ිය, සතර ඉර්ධිපාද කියන මේ ධර්ම දොළහා මැනවින් පුරුදු කරන විට පින්නතුනි පංච ඉන්ද්‍රිය. ංච බල සත්ත බෝජ්ජංග්‍ර කියන මෙන්න මේවා ප්‍රතිඵල හැටියට ලැබෙනවා. බෝද්ධ්‍යංග ධර්මමයි හතරයේ කොටස් තුනයි. සතර සතිපට්ටාන සතර සම්යයක් ප්‍රධාන වීර්රය සතර ඉර්ධිපාද. හතරේවා දොළහයි. කායානු පස්සනා වේදනානු පස්සනා, චිත්තානු පස්සනා ධම්මානු පස්සනා. එවගේම සතර සම්යයක් ප්‍රධාන වීරය. නොකළ අකුසල් නොකරන්නට කළ අකුසල් දුරු කරන්නට නොකල කුසල් වඩන්නට කළකුසල් වැඩිදියුණු කරගන්නට ඇතිවීර්යයි. ඉර්දිිපාද චන්ද චිත්ත විරිය වීමංස. කෙන ඉර්දිිපාද ධර්ම. පෙර අපි සාකච්ඡා කළ මිධර්ම කරමු එකින් වෙනවෙනම අපි සාකච්ඡා කර ලවබොහොදධ ලබමු. ඊළඟට පංචින්ද්‍රිය. පංච බල් සත්ත බොජ්ජංග ආර්ෂ්ඨාංගික මාර්ගය. එතකොට පිනතුනේ හතරයේව තුනයි පහේවා දෙකයි හතේවයිකයි අටේවයිකයි. එකතු කරලා බලන්න මෙන්න මේ තිස් හතට බෝධි පාක්ෂික ධර්මලෙසින් කතා කරනවා. අන්න මෙන්න මේ කියන බෝධි පාක්ෂික ධර්ම අවබොහෝධ කරගෙන? සංසාර විමුක්තියකට කෙලෙසින්ද මේවාපි පුහුණු කළ යුත්තේ මේ තිස්සත් ආකාර වූ බෝධිපාක්ෂික ධර්ම වඩන්නට පුහුණු කරන්නට මේ දුර්ලබ වූ මනුස්ස ජීවිතයේ තවත් කාලයකට වෙං නොකර. අධින් පසුව එළඹෙන හැම දවසකම. ඔබේ දිවියට වටිනාකමක් එකතු කරගෙන. පින්නතුනි මුළුමහත් ලෝකයම. මහත් පීඩාවන්වලට පත්වෙන මේ වසංගත සමයි. වසංගතයෙන් පමණක් නෙවි විවිධාකාර දුක්පීඩාාවලින් කරදර හිරිහැරවලින් ගහනය වෙච්ච මේ ජීවිතය නිවන් මඟ පිණිස මෙහේවන්නට වීර්ය ආරම්භ කරන්නට මේ ලැබූ නව වසර පුුණ්්‍යවන්ත වසරක් බවට පත්කරගන්නට ඔබට මෙවුතුම් දේශනය උපකාරයක් වේවා. නම් පින්නතුනි ඔබට ලැබිණු මේ කාලය මයි සුදුසුම මොහොත අල්පාර්ෂක් ඇතිමේ ජීවිතය. බවත්්‍රයහිම ශ්‍රේෂ්ඨමතුම් මනුස්ස ජීවිතය. හොඳට කනෑහෙන පෙනෙන දැනෙන හැගෙන තාම වටිනා අවස්ථාවක පසුවෙන මම මේ සංසාර විමුක්තියට අවශ්‍ය කරන බෝධි පාක්ෂික ධර්ම මැනවිින් පුහුණු කරනවා පුරුදු කරලා සංසාර විමුක්තිය පිණිස කටයුතු කරනවා කියන උත්තුංග සිතුවිලි ඇති කරගන්න. ඇයි පින්නතුනේ දුල්ලභංච මනුස්සත්ත පටිලාබෝ. දුර්ලබෝූ මනුෂ්‍ය ප්‍රතිලාභයක් ඔබට ලැබිලතියෙන්නේ. සද්ධර්මය මොනගැහුණ උතුම් බුද්දෝත් පාද කාලයක ඉපදුනා සුදුසුම මොහොතෙහේ අත්නොහැර කළයුතු. පුහුණු කළයුතු මේ බෝධි පාක්ෂික ධර්ම මැනවිං ඉගෙනගන්නට පුහුණු කරන්නට ඔබට සිත් පහල වේවා. සංසාර විමුක්තිය පිණිසම ඔබේ සිතුවිලිදියුණු වේවා. සංසාර විමුක්තිය පිණිසම කටයුතු කරන්නට සිත් උපදවාගන්නට මේ ලැබූ වසර පුුණ්්‍යෙවන්ත වසරක් වේවායි. සද්ධර්ම ස්්‍රවනාබිලාසී. ලක් වැසි ලෝවැසි සැමට ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. පිනතුනි මේ උතුම් සද්ධර්මදේශනයට සවන්දමි ධර්මකාමීව සිතුවිලි දියුණු කරගත්. පුුණ්‍යිවන්තූ ඔබ සැදහසිත් පෙරදැර කරගෙන ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු කරගන්නට ඉතාම වටිනා මි වසංගත කාලයේ මැදව්වත්. තුම් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඉදිකරෙන දම්ම චේතිය එවගේම මහා බද්‍ර කල්ප විහාරය සමගින් සැදහැති දායකත්වයන්ගෙන කටහෙතු කොට ඔබටත් මෙ බසංගත සමයහිම පින් දහම් සිදු කරන්නට ගුණපුරන්නට අත්හරින ජීවිතයේ අර්ථයෙන් ධර්මයෙන් ගුණේෙන් පුරවන්නට ඔබටත් සිතුවිල්ලක් පහලවන්නේ නම්. ඉන්නතුනිියේ උතුම් දම්ම චේතීදි කිරීම වෙනුවෙන්. අසූ හාර දහසක් ධර්මස්කන්දේස් මතු කරමින් සිහිකරමින්. ඉදිකරන ඒ මහා පින්කම වෙනුවෙන්. සැදැහැති දායකත්වේ දරන්නට පින් කැමැති ඔබට සිතුවිල්ලක් උපදින්නේ නම්. බින්දුවයි හතයි එකයි හාරසිය පහලවයි අසූනමයයි තිස් නමේ අංකේ ඔස්සේත් බින්දුවයි හතයි එකයි. ආරසිය දා හතයි අසූනමයයි තිශ්නමයංකේ ඔස්සේත් අපව විමසීමින් ඔබට සම්බන්ධවිය හැකි බව මෙත් සිතින් සීපත් කරමින් දුර්ලබ වූ මනුෂ්‍ය භාවය තුළ හොඳට ඉන්ද්‍රිය ධර්මයන් සක්ක්‍රියමේ පුුණ්්‍යවන්ත මොහොතේ සද්ධර්මය විවෘර්ත වනමී භාග්‍යවන්තබුද්දෝත්පාද කාලේ දුර්ලබව ලැබූ මනුස්ස ජීවිතයෙන් එක තපපරයක් වත අත්නොර කුසල් සිතුවිලිම වඩාගෙන නිවංදොරගුළු විවර කරන්නට ඔබටමවඋතුම් දේශනය අන්සු මාත්‍රයකින් හෝ උපකාරයක් වේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සත්්ධර්ම ශ්‍රවනාවිිලාශී වූ ඔබ සැමට මේ ලැබූ වසර බෝධි පාක්ෂික ධර්ම පුරණ වසර බවට පත්කරගන්නට. මම බෝධි පාංක්ෂිකධර්ම පුහුණු කරනබසරයි මේේ කියන උත්තමාධෂ්ඨානයෙහි පිහිටා ගතවෙන හෑම දිනයක්ම දිනතුන් සය හැට පහින්. දින තුනක්ම ගෙවිච්ච මේ වෙලාවේ. දින තුන් සය හැට දෙකක් ඉතිරේ. මේ සෑම දිනයක්ම අර්ථයන් ධර්මීන් ගුණහිෙන් පුරවමින්. බෝධි පාංක්ෂික ධර්ම වඩා, නිවන් දොරගුලු විවර කරනවා කිනුතුම් අධිෂ්ඨානය ඇති කරන්න. මේ උතුම් සද්ධර්ම දේශනයෙහි පුන්නෙවන්තූ සැදහැති දායිකත්වේ ගෙනකට යුතු කරන්නේ පින්වත් ජන්තී වික්‍රමසූරිය මහත්මය විසින්. එතුමියගේ සත් අරමුණවන්නේ ජනවාරි මස තුංවන දින ජන්මදිනී සැමරු උදේකාන්ත දල්විස් බෑනුවන්ට පුුණ්්‍යවන්තූ ජන්මදිනයක් වේවායි, ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම මුක්්‍ය අරමුණ කරගෙන තිබෙනවා. උදය කාන්තදාල්විස් පුතනුවන්ට බෑනුවන්ට, පුුණ්්‍යවන්තූ ජන්මදිනයක් වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. එලෙසින්ම දෙදහස් විසි එකවසරේ නොයම්බර් විසි එක්වන දින, අලමුවන උපන්දිනය සැමරූ ටීනා ලැවෙන්ඩ මිනිබිරියට පුුණ්‍යවන්තූ ජන්මදිනයකටද ආශීර්වාද ප්‍රාර්ථනා කරමින් තමාදරණය දියනය අරුණී ඉරේෂා දියනයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ උතුන් පිංකමෙහි අරමුණක්කොටගෙන තිබෙනවා. එතුමියගේ ජෑන්ති වික්‍රම සූරිය මහත්මයගේ පුුණ්‍යවන්තෝ සත් සිතුම් පැතුම් සපල වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා එවාගේ සෙසු අරමුණු අතර උදේකාන්ත අල්විස් බෑනනුවන්ගේ ආදරණීය පියාණන් විමලදාසද අල්විස් පාණන්ටත් මෑණයන් වන මාලාද අල්වෙස් මවුපිය දෙපලට පුුණ්්‍යානුමෝදනා සිදු කිරීමත් මෙි පින් කමේ අරමුණු බවට පත් කරගෙන තිබෙනවා. ඒ සියලු සත් සිතුම් පැතුම් සපල වේවායි ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාචබුම් මට්ඨාදිවානාගා මහිද්දිිකා පුං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් හංතුසාසනං. ආකාසට්ඨචබුම් මට්ඨදිවානගාමහිද්දිිකා පුණඥන්තන් අනුමෝදිත්වා චිරංරක්හංතු දීසනං ආකාසට්හාාචබුම් මට්ඨදිවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා ශිරංරක් හංතුත්වන් සධාති සද්ධර්ම ශ්‍රවනා බිලාසී ඔබ සැමට වහවාහා නිවනම ශාක්ෂාත්වේවා තරුවන් සරණ. වස්සාන ධර්ම දේශනා ජුියුබ් නාලිකාවස්සේ ඔබ ඒශ්‍රමනය කළේ. ජනවාරි මස තුන්වන දින ජන්මදිනේ සැමරු උදේකාන්තද අල්විස් බෑනනුවන්ට සහ නෑම්බර් මස විසිේක්ව වන දින ජන්මදිනේ සමරු ටීනා ලැවෙන්ඩර් මනිිපිරිටත් අරුුණි ඉරේෂා දෑම්බර් දීනිය ඇතුළු ඉම්ම පින්වත් පවුලේ සීලුමදිනාට නිදුක් නේරෝ ගිසුවේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා ජුබ් නාලිකාාවවස්සේ සිදු කළ දර්ම්ම දානුබේ පින්කමයි. එවෙනුවෙන් පින් පර දයිකත්වේගෙන කටතු කළේ, ජයන්තිී වික්‍රමසූරිය මහත්මියයි. එතුමියටත් සිදුකලා වූ ධර්මදානමය කුසලේ අනුභාවේ බලයෙන් නිදුක් නීරෝගිස්සුවේ උදවේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමෝ. ධම්මැසුවභ සැමට සම්මා සම්බුදු සරණයි. විදෙස්කතුව සිටින ඔබටක් ඔබේ ජංවතිනය වඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වෙඩුවෙන් පුුණ්‍යාන ෝොතනා කිරීමට සුජීවත්තු සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා යු නාලිකාවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුුවයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තු අයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට දමම්ස. සැමට තෙරුබන් සරනයි බින්දුවයි හතයි එකයි අටයි පනස් හ පනස් හටයි දහතුළ. බින්දුවයි හතයි එකයි අටයි පනස් හයි පනස් හතයි දහතුළ. වස්සාන ධර්මදේශනා දිනපතා නවතුන ධර්ම දේශන ස්ශ්‍රමණය කිරීමට වස්සාහනු ධර්ම දේශනා අපගේ YouTubeබ් නැලිකාව දැන්ම සස්කයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.